सुवसेवन यूट्यूब चैनल लेकर इतामत आदरेन पिलिकन्नवा ओब वेनुवेन वेदगत् कियला हितला तवत् मातृकावक् करगेन आवा अपे अपे गर्भाशय कोहोमद निरोगी करगन्ने शक्तिमत् करगन्ने कियन एक तमयि अद कथा करन्ने अपे गर्भाशय गेन कथा करोत् कांतावट वटिनाम अवयवयक् मेक තම වර්ගයා බෝ කිරීමට අමතරව ස්ත්‍රී අංග ලක්ෂණ නිර්මාණය කිරීමට මේ අවයව මගින් උපකාර කරනවා. සිරුරේ ඇතිවන යම් යම් ගැටලු ගර්භාෂයටත් බලපානවා. මේ නිසා ගර්භාෂයේ ක්‍රියාවලීන් හරිහැටි සම්පූර්ණ කිරීමට හැකිවන්නේ නැහැ. ඔබත් දරුවෙක් බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් මේ ගර්භාෂයේ නිරෝගීභාවය කෙරෙහි මූලික අවධානය යොමු කරන්න ඕනි. ගර්භාෂයේ අසනීප වුනහම දුර්වල වුනහම එහි ලෙඩ රෝග හැදෙනවා. දරුඵල ප්‍රමාද වෙනවා. ෆයිබ්‍රොයිඩ් ගෙඩි, PCOD, PCOS වගේ ගෙඩි හැදෙනවා. පිළිකා තත්ත්ව ඇති වෙනවා. ඔසප් චක්‍රය හරියට වෙන්නේ නැහැ. ශරීරයෙන් ගමන් කරන රුධිරයෙන් කොටසක් ගර්භාෂයට ගලා යනවා මේ ක්‍රියාවලියත් එක්ක විශාල රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ නිසා තමයි ප්‍රධාන රුධිර සැපයුමක් ගර්භාෂයට තියෙන්නේ ඔබේ ශරීරේ මහත් වුනාම මේ දේ වගේ දේවල් රුධිර කේශනාලිකාවල තැම්පත් වෙලා ගර්භාෂයේ රුධිරේ නොලබී යනවා ගර්භාෂයට හොඳින් රුධිරේ සැපයුනොත් තමයි ප්‍රාණවත්ව තියෙන්නේ රුධිරයේ සැපීම අඩු වුනහම ඒ ශක්තිය ඉත අඩුවල වෙලා දුර්වල වෙලා යනවා ගර්භාෂයේ ඇතිවන ලෙඩ රෝග සඳහා හෝමෝන වෙනස් වීම බලපානවා සමහර කාන්තාවන්ගේ ශරීරයේ උපතින් පවතින ඌෂ්ණය වගේම ගන්නා ආහාරවල පවතින ඌෂ්ණය නිසාද ගර්භාෂ අභ්‍යන්තරයට හානි ඇති වෙනවා ගර්භාෂයේ උෂ්ණ අධික වීමට බලපාන හේතු මොනවද? එකක් තමයි ජලය නියමිත ප්‍රමාණයට පානය නොකිරීම. දීර්ඝ කාලයක් පිළිකාව වැනි රෝගයන්ට ඖෂධ ලබා ගැනීම. රත් වාතය වැනි රෝග වලින් පෙළීම. කෘත්‍රිම ආහාර බහුල වශයෙන් ගැනීම. දීර්ඝ කාලයක් ප්‍රතිකාර නොගෙන ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළීම. අධික උෂ්ණත්වයෙන් යුක්ත ආහාර වැඩි වශයෙන් ගැලීම මල පහ නිසි පරිදි බැහැර නොකිරීම හේවත් මල බද්ධය නිතර නිතර කලස්සල්ලෙන් පෙලීම අධික උෂ්ණ අධික ස්ථානවල සිටීම ඉතින් ඔයා ගර්භාෂය නිරෝගී කරගන්න හිතන කෙනෙක් නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනි බොහෝ විට ගර්භාෂයේ උෂ්ණ වීම දරුපල ප්‍රමාදයට බලපෑම් කරනවා. ඔයා දරුවෙක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් හරි විවාහ වීමට බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාගේ ආහාර රටාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. විනාකිරි දාලා හදපු චට්නි, අචාරු, කල්පවතින විදිහට හදපු ලුණු දෙහි, බටු මෝජු වගේ දේවල්, ජාඩි, ඇඹුල් තියල් වර්ග, බිලින්, ටින් මාළු इसो दलो खकुलुओ बल कलवरह बलमालु हरक्मस अन्नासी रटदेल तक्काले सुदुलूनु अधिक मिरिस दमा हदन लद सर आहार फ्राइड राइस कोत्तु शनिक नूडल्स वगे अजिनोमोटो कृत्रिम रसकारक सहित कैम मत पेन अर्ग मे आहार ඔයා ආහාර රටාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. ඒ ආහාර කෑම පිඟානෙන් ඉවත් කරනකොට අපි එකතු කරගන්න ඕනි මොන කෑමද? ශරීරය සිසිල් කරන මේ ආහාර වලින් ගර්භාෂයත් සිසිල් කරනවා. පිපිඤ්ඤා, වම්බටු, කැකිරි, තැඹිලි, නෙල්ලි, බෙලි, කොමඩු, කොමාරිකා, රණවරා, සව් බාර්ලි පොල් පලා ඉරමුසු ගර්භාෂයේ සැපෙන රුධිර සැපවීම ඉතා හොඳට ක්‍රමවත් වෙන්න අපිට මොනවද කරන්න පුළුවන්
දිනකට සුළු ප්‍රමාණයක්වත් ව්‍යායාම්වල නිරත වෙන්න. විශේෂයෙන් උදරයේ වැඩිනම් බඩ අඩු කිරීම කළ යුතුමයි. මොකද සම්පූර්ණයෙන් උදරයේ මේදය තැම්පත් වීම තියෙන නිසා අධික මහත උදරයේ විශාල අයගේ රුධිර සැපයුම අඩු වෙනවා. ඒ නිසා ගර්භාෂයේ ඉටු කරන කාර්යයන් හරියට කිරීමට නොහැකි වෙනවා. ඒ වගේම ඔබ නිතරම මානසික ආතතියින් ඉන්න කෙනෙක් නම් එයත් රුධිර ගමනාගමනයට බලපානවා. ඒ නිසා සුවපත් නිරෝගී ගර්භාෂය සඳහා ධනාත්මක සිතුවිලි අවශ්‍යමයි. ඔබට මේ වගේ රෝග තියෙනවා නම් එයත් ඍජුව බලපානවා ගර්භාෂයේ නිරෝගී බවට. ගැස්ට්‍රයිටිස් රෝගය, පණු රෝග, රක්තහීනතාවය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, සුදයාම, ලිංගික රෝග, ගර්භාෂ පිළිකා, අධික ස්ථූලතාවය, අධික කෘෂවීම, මලබද්ධය, ලිංගික අවයව ආශ්‍රිත ආසාදන, උදිරය ඉදිරියට නෙරා ඒම, හෝමෝන අධික විදියට ශ්‍රාවය වීම, PCOS හා PCOD, ගර්භාෂ බිත්තියේ ගෙඩි. මේ සියලු රෝග ගර්භාෂයේ ශක්තිමත් භාවය නැති කර දාන්නට සමත්. ගර්භාෂයේ ඇතිවෙන ලෙඩ රෝග සඳහා වැඩි වශයෙන් හෝමෝන වෙනස් වීම බලපානවා. එසේම සමහර කාන්තාවන්ගේ ගර්භාෂයේ අභ්‍යන්තරයේ වියලි බවකින් යුක්තයි. සාමාන්‍යයෙන් මේ අවයව අභ්‍යන්තරයේ ශ්‍රාවය වෙන තෙත ද්‍රව්‍ය මගින් සෑම විටම ප්‍රාණවත්ව තියාගන්නවා. යම් හේකින් ඩිම්බයේ සංසේචනය වුණොත් ගර්භාෂයේ දක්වා රැගෙන ඒමටත් එම කලලයේ තැම්පත් වෙනකන් මේ තෙත් බව මනා උපකාරයක් වෙනවා. මං කලින් කිව්ව ලෙඩවලින් මෙලෙස ගර්භාෂයේ තෙත් බව අඩු වෙනවා. වියලීමට ඉඩ තියෙනවා. මේකට හෝමෝන අඩුවීම නිසාත් බලපානවා. උදරයේ ආශ්‍රිතව ඇතිවෙන අනතුරු සහ බඩවල් පැලෝපිය නාල තෙරපීමෙන් ගර්භාෂයේ ක්‍රියාවලි අක්‍රිය වෙන්න පුළුවන්. ඔසප් නොවී තියෙන්නත් පුළුවන්. මේ නිසා ඔබට උදරයේ ආශ්‍රිත අනතුරු සිද්ධ වුණා නම් තාමත් දරුවෙක් නැත්තම් නැවත වතාවක් පරීක්ෂා කිරීම තමයි හොඳ. මම මේ ගැන තවත් වීඩියෝ එකක් ළඟදීම කරන්නම්. ඔයාලගේ අදහස් ගැටලු හැමදේම පහලින් කමෙන්ට් කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. නැවත හමුවන තුරු සුබ දවසක්.